නැෂ්ටෙක්කිල ආයතන මගින් කරෙන්නේ විශේෂයෙන්ම මේ විද්‍යාව තාක්ෂණය මේ ක්ෂේත්‍ර තුල පරිශන මේ සියල්ලත් එක්ක මේ වසර දෙකකට වතාවක් මේ වගේ සමුලුවක් තියෙනවා වැඩමුළුවක් ඒකට ආරාධනා කරනවා අපේ ශ්‍රී ලාංකික පිටරටින් විද්‍යාඥයින් ඒ වගේම අපේ රටේ ඉන්න විද්‍යාඥයින් මේ ඔක්කොම එකතු වෙලා ඒ ඒ කාලයට ඔබින්නා වූ මාතෘකාවක් යටතේ ඒගොල්ලෝ සැසිපවත්තල ඒවා වාර්තා හදලා අදාළ ක්ෂේත්‍ර වලට දෙනවා දැන් මේ සැරේ ප්‍රධාන වශයෙන් මේක දේශගුණික විපර්යාස ක්ලයිමේට් චේන්ජ් ඊළඟට මේ 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 ග්‍රීන් එනර්ජි මේ මේ පිරිසිදු පිරිසිදු ලෙස කොහොමද අපි ශක්තිය උත්පාදනය කරන්නේ දැන් අපි හිතමු ගල්ලංගුරු පිට්ටුවත් පරිසර දූෂණය වෙනවා ඉන්ධන වලින් ගත්තත් පරිසර දූෂණය වෙනවා හරි හැබැයි ජලයෙන් නෑ ඊළඟට තවත් එවැනි ප්‍රභාව තියෙනවා සුළඟ සූර්යාලෝකයේ ආදි වශයෙන් ඒක තව ක්ෂේත්‍රයක් අනිත් එක මේ වෙලාවකට එක තමයි ආහාර සුරක්ෂිතභාවය දෙකයි තව වැදගත් වෙනවා අපිටත් වැදගත් වෙනවා අද ලෝකෙටත් එක වැදගත් වෙනවා ඉතින් මේ තුන යටතේ ප්‍රධාන මාතෘකා තුන යටතේ ඒගොල්ලෝ වාර්තාස්කස් කළේ වදිනවා කියනවා අපි අදාළ ක්ෂේත්‍ර වලට යොමු කරනවා අමාත්‍යංශ වලට දැන් අපි සැලැස්මක් හදලා දීලා තියෙනවා ඒ ඔස්සේ යන්න පුළුවන්කම තියෙනවා ඉතින් අපේ විශ්වවිද්‍යාල පද්ධතිය තුල වෙනත් ආයතන තුල පළපුරුද්ද දින ආචාර්යවරු මහාචාර්යවරු පරිශකයෝ තමයි මේකට සම්බන්ධල මේ කටයුත්ත කළේ මේ ආයතනය එක්ක තව අපේ තියෙනවා නැෂනල් රිසර්ච් කවුන්සිල් ජාතික පරිශන සභාව. ඒගොල්ලොත් වාර්ෂිකව පරිශකෙන්ට යම් මුදල් මේ වශයෙන් තාක්ෂණ වශයෙන් උදව් කරනවා. ඒක වාර්ෂිකව ඒගොල්ලෝ ත්‍රිපත් කරන ඒවායි සිය ගාණක් එනවා. විශ්වවිද්‍යාල පද්ධති වලින් විවිධ විද්‍යාඥයින්ගෙන් තාක්ෂණ වේදීන්. ඒ වට ඒගොල්ලෝ උනන්දු කරවීම සඳහා අගෙයිමකට ලක් කරනවා සෑම වර්ෂයකම. පහුගිය අවුරුද්දේක ඒක බැරි වුණා. දැන් ඒක මේ අවුරුද්දේ කරනවා. එවැනි ආයතන රාශියක් තියෙනවා දැන් ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ පිරිස මේ අධ්‍යාපනයේ තාක්ෂණ සහ විද්‍යාත්මකව අධ්‍යාපන ක්ෂේත්‍රය තුල අරගෙන මේක දියුණු කරන්න. ඒ වගේම මෙහි තව ප්‍රධාන අරමුණක් තමයි මේ නවෝත්පාදනය. නිෂ්පාදන ආර්ථිකය බවට පරිවර්තනය කිරීම. අද ඒක තමයි හැමෝම කියන්නේ. හැබැයි කරන්න හැටි දන්නේ නැහැ. අපි දන්නවා කරන්න හැටි මේ කරන්නේ විතරයි. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.